ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. මම නීතිඥ නලින් පතිරණ ජාතික නීතිඥ සංගමය. අපිට මතකයි මීට වසර දෙකකට කලින් මේ රටේ තිබුණේ විදේශ සම්බන්ධතා නොමැති ඩොලර් සංචිතය බිඳුවට වැටුණු නිල වශයෙන් බංකොලොත් රටක්. දැන් මේ නිල වශයෙන් බංකොලොත් වීමට හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි කාරණේ උනේ දූෂණය. මේ දූෂණය කියලා කිව්වේ උඩම තැන ඉඳලා පල්ලෙහා තැන දක්වා දූෂණය මේ රට පුරා ව්‍යාප්ත වෙලා තිබුණේ. තමන්ගේ හිතවතුන් අතර මේ රටේ ධනය, මහජනතාවගේ ධනය බෙදා හැරියා. තමන් හිතන හිතන විදිහට මේ රටේ ජනතාවගේ ධනය සූරා කෑවා. ඒ සූරා කාපු ධනය වෙන වෙන රටවල ආයෝජන කළා කියලා අපි අහලා තියෙනවා. එතකොට ඒක එක කාරණයක් විතරයි. ඊළඟ කාරණේ තමයි ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ රටේ ආර්ථික දැක්මක් නොමැතිකම. ඒ කියන්නේ මේ රටේ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් මේ රටේ නීතියක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවලට එන ආණ්ඩුවලට තමන් කැමැති විදිහට වියදම් කරා. තමන් කැමැති විදිහට මුදල් වෙන් කරා. එතකොට මේවා මේ රටට නැවත ගේන්න පුළුවන් ආයෝජනද නැද්ද කියලා කල්පනා කරේ නැහැ. එක පැත්තකින් දූෂණය, අනිත් පැත්තෙන් ආර්ථික ස්ථාවරත්වයක් ගිනීමට නීති නොතිබුකම. ඒ වගේම අපි දන්නවා විදේශ ණය වලින් කොටස් දෙකක් තියෙනවා. මේ විදේශ ණය වලින් කෙටි කාලීන ආයෝජන සහ දීර්ඝ කාලීන ආයෝජන සඳහා ආයෝජන කළ යුතුයි. හැබැයි මේ විදේශ ණය වලින් පසුගිය රජන් වලින් අතු විදේශ ණය වලින් මොකද කරේ? මේවා පරිභෝජනයට යොදාගත්තා. ඒ විතරක් නෙමෙයි මේවා වත්කම් ආදායම් නූපදවන, එහෙම නැත්නම් ආදායම් බිහි කරන්නේ නැති ව්‍යාපෘති සඳහා ආයෝජනය කළා. හොඳම උදාහරණ තමයි මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ. මේ වගේ දේවල් වලට ඩොලර් බිලියන ගණන් වියදම් කරා. එතකොට මේවා ඇයි මෙහෙම උනේ? දැන් මේවා ආර්ථික දැක්මක් තිබ්බනම් මේවායින් ආදායම් උපදවන්න බැරිද පුළුවන්ද කියන පූර්වාපේක්ෂණයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම කන්නේ නැහැ. ඒවා හිතුණු විදිහට කරේ. අපිට හිතුණු මෙන්න මෙතන මේක හදන්න ආසයි කියලා එහෙම හැදුවා. ඒවට ඕඩර්ස් දුන්නා. එහෙම තමයි මේ රටේ ආර්ථිකය ගියේ. එහෙම ගිහිල්ලා තමයි මේ රටේ අර පෝලිං යුගයක් දැක්කා. මේ රට බංකුලොත් භාවයට, නිල වශයෙන් බංකුලොත් භාවයට පත් වුණේ. එතකොට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගැනීම සඳහා නීති තිබුණේ නැහැ. එතකොට ඔන්න දැන් ගරු ජනාධිපතිතුමා පත් වෙලා, බලයට පත් වෙලා වසර දෙකයි, අලුතින් නීති අනපනත් 75ක් මේ වෙනකොට ගෙනත් තියෙනවා. මේක රටේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිද්ධ වෙච්ච දෙයක්. ඒනොත් ඉතාමත්ම වැදගත් පනත තමයි දූෂණ විරෝධී පනත. මේ දූෂණ විරෝධී පනත හරහා රටේ දූෂණය තුරන් කරලීම, රටේ සොරාකපු ධනය නැවත රටට ගෙනීම වැනි කාරණා සඳහා ගෙනාව. එතකොට අර හොරු අල්ලන්නේ නැහැ කියපු රජෙම හොරු අල්ලන්න ඕන දැන් නීති ගෙනල්ලා තියෙනවා. ඊළඟට දැන් ක්‍රියාත්මක වීමට නියමිත ඊළඟ වැදගත්ම පනත තමයි ආර්ථික ප්‍රතිවර්තන පනත, ආර්ථික පරිවර්තන පනත. මේ ආර්ථික පරිවර්තන පනතෙන් මොකද්ද සිදුවන්නේ? මොකද්ද මේකේ ප්‍රධාන අරමුණ? මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? මුඛ්‍ය පරමාර්ථය තමයි අපිට මීට වසර දෙකකට කලින් අත්විඳින්න වුණු ආර්ථික අර්බුදයක් නැවත මේ රටට, කවදාවත්ම මේ රටට ඇති නොවන ආකාරයට ආර්ථිකය කළමනාකරණය කිරීමට නීති පැනවීම. එතකොට මේක අපි දේශපාලන පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් මේක අපි ඉතිහාසයට බලපවත්වන විදිහට, අනාගතයට බලපවත්වන විදිහට, අනාගත රජයන් වලට පිළිපදින පුළුවන් ආකාරයට අපි ගේන්නේ නැහැ. මොකද පසුගිය රජයන් වලින් නීති ගෙනාවේ නැහැ. මොකද නීති ගෙනාව නම් නීති දැඩි වුණාම හැමතැනම සීමා පනවන, හොර කන්න බෑ, තමන්ගේ හිත උතුණු සංග්‍රහ කරන්න බෑ. ඒ නිසා ඒවට නීති ගෙනාවේ නැහැ. දැන් තමයි නීති ගෙන්නේ. එතකොට මේ පනත යටතේ කුමන ආණ්ඩුවාවත් කොයි ආකාරයකද ආර්ථික හසුරවන්න ඕනේ, මොන දේවල් වලට ආයෝජනය කරන්න ඕනේ, මොන වලට කරන්න ඕනේ නැත්තේ, මේ වගේ සියලුම ආර්ථික සම්බන්ධයෙන්
ආවරණය කරන පන්තම්. දැන් මේක සම්මත වුණාට පස්සේ තියෙන වැදගත්කම මොකද්ද? මේකේ සම්මත වුණාට පස්සේ අනාගතයේදී කුමන රජයා බලයට ආවත්, කවුරු බලයට ආවත් මේ පනත තුල තියෙන වපසරිය තුල තමයි මේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක කරන්න ඕනේ. Tamante hiten hiten vidiyata aayojana karanna bæ. Hiten hiten vidiyata mahajanatawage mudal tamange paribhojanayata yoda ganna bæ. මේකට නීතියක් තියෙනවා. ඒ නීතිය තුල ක්‍රියාත්මක වීමට සියලු රජයන් මේ පනත යටතේ බැඳෙනවා. එතකොට ඊ අනුව තමයි 2027 වන විට ආර්ථික වර්ධනය 100%ක් දක්වා ගෙන යාමට උපකල්පනය කරන්නේ මේ පනතේ ප්‍රතිපාදන හරහා. 2025 වන විට විරකියාව 100%කට අඩු මට්ටමකට පවත්වාගෙන යාමට මේ පනත යටතේ ප්‍රතිපාදන අපිට තියෙනවා. ඒ වගේම 2030 වෙන විට ශ්‍රම බලකාය, කාන්තා ශ්‍රම බලකාය 40%ක් දක්වා වැඩි කරනවා. මොකද මේ රටේ කාන්තා ශ්‍රම බලකාය අඩු මට්ටමක පවතින. විදේශීය රටවලට සාපේක්ෂව ගත්තා කාන්තාවන්ගේ ශ්‍රමය, දක්ෂතාවය, ඔවුන්ගේ හැකියාවන් මේ රටට ප්‍රයෝජන නැති වෙලා තියෙනවා. ඉතාමත්ම සුළු පිරිසක් තමයි කාන්තාවන් මේ රටේ ශ්‍රම බලකායට එකතු වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, රටේ ණය බර අඩු කර ගැනීමට විශාල රුකුලක් වෙනවා මේ පනත හරහා. ඒ වගේම ආණ්ඩුවට හිතු විදිහට වියදම් කරන්න බෑ. මේ දැඩි සීමා කිරීම තියෙනවා. එතකොට මේක වර්තමාන රජයට විතරක් නෙමෙයි සීලු රජයන් වලට බලපවත්වනවා. අපනයන අරමුණු කරගත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට මේ පනත දායක වෙනවා. එතකොට මේ වන විට මේ බංකොලොත් භාවයෙන් මිදිලා වසර දෙකකදී අපි දන්නවා මේ වන විට ඩොලර් සංචිතය බිින්දුවට බැහැපු ඩොලර් සංචිතය ඇමරිකාන ඩොලර් බිලියන 6කට ආසන්න සංඛ්‍යාවට දැන් මේ රට අත්කරගෙන තියෙනවා. මේවා ඉතින් අර මැජික් වලින් කරන්න බෑ, ප්‍රාතිහාර්ය දාන්න බෑ. මේවා නිසි ආර්ථික දැක්මක්, කළමනාකරණයක් ඔස්සේ තමයි මේ වගේ ආර්ථික සංවර්ධනයක් කරලා ළඟාවෙන්න පුළුවන්. දැන් 2023 වසරේ මැද සිට ආර්ථික වර්ධනයක් කරා ආරම්භ වෙලා තියෙන ආර්ථික ගමන. එතකොට මේ යන ගමන ගරු ජනාධිපතිතුමාගේ නිසි ආර්ථික දැක්ම පළපුරුද්ද මත තමයි මේ ආර්ථිකයේ ඉදිරියේදී නගා සිටවන්නේ. ඒ වගේ තමයි 132කට ගිය බැංකු පොලි අනුපාතය දැන් 99.11 දක්වා ප්‍රමාණයකට පවත්වාගෙන යන තියෙනවා. එතකොට මේක තමයි ආර්ථිකයක තියෙන ස්ථාවරත්වය. මේ සාර්ථකත්වය දැන් ගොඩනගෙමින් යනවා. ඒ වගේම IMF ණය වාරික 3 වෙනි වාරිකයේ දැන් සමාලෝචන සුදුසුකම් ලබා තියෙනවා. මේක ජූලි මාස අවසානයේදී 3 වෙනි වාරිකය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දන්නවා අපි ඊයේ දැක්කා ස්වාධීන රූපවාහිනී තිබුණා දේශපාලන වැඩසටහනේ අනුරු කුමාර දිසානායක මහත්තයා සහභාගී වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට දිගින් දිගටම ආරාධනා කළත් විපක්ෂ නායකතුමා පැහැදිලි ලෙසම කරහැරියා කියලා මුළු රටම දැක්කා. එතකොට ඊයේ මුළු සාකච්ඡාවම සමාලෝචනය කළ බැලිවහම අනුරු කුමාර දිසානායක මහත්තයාගේ අදහස වුණේ මේ IMF හරහා නොයා ජපානය, චීනය වැනි රටවල් සමග මේ ආර්ථික ණය ප්‍රතිව්‍යාහාර කිරීම සහ ආර්ථික වැඩපිළිවෙල ගෙනිච්චා නම් හොඳයි කියන එක. හැබැයි කතාවේ අවසානයට බැලුවාම දැන් මෙතනින් එහා යන්න වෙලා තියෙන්නේ මේ මගේම තමයි, අර වැල්පාලිමම තමයි කියන එක තමයි අපිට තේරුම් ගියේ. එතකොට එතුමාට පුළුවන් කවදා හරි මේක ඉදිරියේදී ජනාධිපතිවරණයෙන් පස්සේ විශේෂයෙන්ම යම් ආර්ථික දැක්මක් ඔවුන්ගේ පවතින ඒ ආර්ථික දැක්ම මත විපක්ෂ නායක ධුරය බාරගෙන එතුමාට පුළුවන් මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ඒ අනුව මේ රටේ දැන් මේ මග හැර වෙනත් මගක් තියෙනව නම් කියන්න කියලා ගරු ජනාධිපතිතුමා කිව්වා. තියෙනව නම් කියන්න අපි සහයෝගය දෙන්නම් කියලා කිව්වා. එතකොට අපිට කිසිදු දේශපාලන පක්ෂයකින් මේ මග හැර වෙනස් මගක් අපි දැක්කේ නැහැ, ආර්ථික ප්‍රතිපත්තියක් දැක්කේ නැහැ, ආර්ථික වැඩපිළිවෙලක් යෝජනා කරේ නැහැ. ඉතින් අපිට පේන්නේ
මේ යන මග තමයි එකම මග. ගරු ජනාධිපතිතුමා තමයි ඒ මග විරුද්ධ කරේ. දැන් ඒ මගේ යන්න මේ මල් වට්ටියට අත ගහන්න කියලා එතුමා දිගින් දිගටම යෝජනා කරනවා. දැන් මම හිතන්නේ මේ වෙනකොට එතෙන්ට රට ඇවිල්ලා දැන් සියලුම පක්ෂවලට එතුමා හැමදාම ආරාධනා කරා වගේ ඉදිරියේදී මේ මල් වට්ටියට අත ගහලා මේ රට සංවර්ධනය කරා යන ගමනේදී කකුලෙන් අදින්න නැතුව සහයෝගය දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.